මෑත ඉතිහාසයේ ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගියපු යෝහනිද සිල්වා ගැන මේ වන විට නොදන්න කෙනෙක් නොමැති තරම්. ඇය ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතේ මේ වන විට ගීත දර්ශකවල ලෝකයේම ජනප්‍රිය ගීත පහ අතරට පැමිණලා හමාරයි. මැණිකේ මගේ හිතේ ගීතයට මුල් ලොවක් නටමින් මුමුණමින් ඉන්න මොහොතක ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමටද ආරාධනා හිමි වෙලා තියෙනවා. ඒත් සමගම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද ඉඩ හසර විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක් පැවැත්වීම සඳහාත් ඇයට පහුගිය කාලයේ ආරාධනා ලැබිලා තිබුණා. මුල් ලොවක් වසඟයට පත් වුණු ලයන්විත කටහඬකින් යොහානි ඉන්දියානු සංචාරයෙන් පසුව මාධ්‍ය වෙත මුල්වරට අදහස් ප්‍රකාශ කරමින් ඒකන මෙහෙමයි කියලා තිබුණේ. මැණිකේ මුළු ලෝකෙම නැටෙවුවා නේද? ඔව් ඒක ඇත්ත. නොහිතපු විදිහට මැණිකේ මගේ හිතේ ගීතයට දැන් මුළු ලෝකෙම නටනවා. ඒකෙන් හරිම නිහතමානී ආඩම්බරයක් තමයි තියෙන්නේ. අපි මුලින්ම කතා කරමු ඔබේ ඉන්දියානු සංචාරය ගැන. මමයි මගේ සංගීත කණ්ඩායමයි ඉතාමත්ම සතුටුයි ඉන්දියාවේ පවත්වපු අපේ ප්‍රසංග දෙක ගැන. ගොඩක් අය සැකෙන් හිටපු දෙයක් තමයි අපේ සජීවී ඉදිරිපත් කිරීම කොයි විදිහට සාර්ථක වෙයිද කියන එක. ඉන්දියානු සංචාරය ගැන මුලින්ම කතා කරගෙන යන වෙලාවේ ඔවුන් කියා සිටියේ ඉන්දියානු කණ්ඩායමක් එක ගීත ගායනා කරන්න කියලා. ඒත් මට වැඩිපුරම වමනා වුණේ සිංහල සින්දු කියන්න සහ මගෙත් එක්ක වැඩිපුරම හිටපු මගේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න. ඒ වගේම ඔවුන් අපිට වැඩිපුර ඉංග්‍රීසි සින්දු ගායනා කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් මං අපේ සංගීත කණ්ඩායමට කිව්වා අපි ලංකාවෙන් ආවේ අපිට වැඩිපුර කියන්න ඕනේ සිංහල සින්දු කියලා. අපි ඉදිරිපත් කරන විදිහ සහ අපේ සංගීත සංයෝජනයේ වෙනස් පොඩි පයක් තිබුණා. ඉන්දියානු ප්‍රේක්ෂකාගාරය මේක කොහොම පිළිගනීවිද කියලා. ඒත් කියන්න ඕනේ අපිට ඉතාමත් මිහිල ප්‍රතිචාරයක් ලැබුණා. මට වඩා සංගීත කණ්ඩායමේ සමාජිකයන්ට ඉන්දියානු රසිකයන්ගේ ලොකු ආදරයක් තිබුණා. ඉතින් මගේ සංගීත කණ්ඩායමට සහ දිලංජනට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මැණිකේ මගේ හිතේ ගීතයට ලොවක් වසඟ වෙන්න හේතුව මොකක්ද? ඇත්තටම හේතුව මංවත් දන්නේ නැහැ. අපි ගොඩක් ආසාවෙන් කරපු වැඩක් මේක. ඇත්තටම නිර්හංකාරව මේ ගැන සතුටු වෙනවා. සංගීත නිර්මාතෘ චමත්තාත් මුල් ගායනයේ සහ මගෙත් එක්ක රැප් එක ගායනා කරපු සති ශාන්ටාත් පද රචනා කරපු දුලාන්ටාත් සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවස්ථරේ ලබා දුන් හසිතට වගේම මගේ පිටුපසින් හැම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු ෆෙටා ඉෆෙට් කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ. මුළු ලෝකෙටම තරුවක් වීම කොහොමද ඔබට දැනෙන්නේ? ඇත්තටම නිර්හංකාරව ඒ ගැන සතුටු වෙනවා. අපි කුඩා කණ්ඩායමක්. අපි මේ වෙලාවේ ගැටෙන්නේ යෝධ සමාගම් සහ කණ්ඩායම් එක්ක. මේ සංචාරයේ අතරමැද අපිට නිදාගන්න ලැබුණත් කලාතුරකින්. මීට කලින් මේ දේවල් ලංකාවේ කවුරුත් කරලා නැති නිසා උදව් කරන්නත් කාටවත්ම දැනීමක් නැහැ. පෙටා ඉෆෙක්ට් කණ්ඩායම ඇත්තටම විශාල කාර්යයක් කරනවා මගේ පිටුපස්සෙන් ඉඳගෙන. හැමදේම හෙමින් හෙමින් ආසාවෙන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඔවුන් අපිව බලන්නේ ප්‍රසංගය ආරම්භ වෙන්නත් කලින් ඇවිල්ලා සහයෝගය ලබා දුන්නා. ගුවන් තොටුපළේදීත් අපිට සෑහෙන උදව් උපකාර කළා. හුඟ දෙනෙක් ලංකාවේ මිනිස්සු ගැන දොස් කිව්වට මගේ සහ මගේ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් වෙනස්. ලාංකිකයෝ හමු වුණ හැම වෙලාවෙම අපිට උදව් කළා. මාත් එක්ක වැඩ කරන ලංකාවේ සන්නාම පවා ඔවුන්ගේ ඇඳුරුම්කම් කියලා අපිව බලාගත්තා. මේ ගමනට සුබපත්වපු උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම. යොහානි නිසා මුළු ලෝකෙම දැන් සිංහල කතා කරනවා නේද? ඔව් ඇත්තට මේක මට ගොඩක් සතුටක්. මටත් පුදුමයි ඒ අය කොහොමද අපේ වචන ලස්සනට උච්චාරණය කරන්නේ කියලා. ඔවුන් මම ගායනා කරන අනික් සිංහල සින්දුත් අපිත් එක්කම කියනකොට ඇත්තටම මට පුදුම හිතුණා. මගේ මුල් ගීතය වන ආයේ කියන ගීතයට ඔවුන්ගෙන් ගොඩක් ප්‍රතිචාරයන් ලැබුණා. අපි වේදිකාවේ ඉඳලා බලනකොට ප්‍රේක්ෂකාගාරය සිංහල ගීත ගායනා කරනවා දැක්කහම ඇත්තටම මට ආඩම්බර හිතුණා. යොහානි එක්ක ජාත්‍යන්තරයේ නියෝජනය වෙන්නේ ලංකාවේ නම. ලංකාව ගැන එයාගේ අදහස මොන වගේද? මගේ නමත් එක්ක ලංකාවේ නම හැමෝම මතක් කරනවා කිව්වහම ඒක ලොකු වගකීමක් මට. මගේ ගෞරවය සහ මගේ රටේ මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරි වැඩ කටයුතු කරන එක තමයි මගේ බලාපොරොත්තුව. විදේශීය ප්‍රේක්ෂකයෝ හැමෝම කියන්නේ එයාලා මීට කලින් ලංකාව ගැන දැනගෙන හිටියේ ලසිත් මාලිංගගෙන්, සනත් ජයසූරියගෙන් සහ ක්‍රිකට් වලින් කියලා. ඒ නිසාම මැණිකේ මගේ හිතේ ගීතේ සුකුමාලි කියලා තියෙන කෑල්ල ලසිත් මාලිංගට කියනවා.
මාලි සුකුමාලි කියලා. ගොඩක් අය මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නේ කියලා දැනන් හිටියේ නැහැ. හැමෝම හිතුවේ ඒක ඉන්දියාවේ වෙනත් භාෂාවක් කියලා. ඒ නිසාම අපි අනේ අනේ තැන හැමෝම කියනවා මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නේ. ඒක ශ්‍රී ලංකන් කියලා. ඉතිහාසයේ පළමු වරට ලංකාව නියෝජනය කරමින් ඔබ බොලිවුඩ් ගීතයක් ගායනා කළා. ඒ අත්දැකීම කොහොමද? වින්මන් කියලා කියන්නේ ඉන්දියානු සමාගමක්. මගේ කලමනාකාරීත්වයේ දරණ පෙටෝ ඉෆෙක්ට් සමාගම වින්මන් සමාගමත් එක්ක කතා බහ කරලා ලෝකේ තියෙන ලොකුම YouTube නාලිකාවට ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. මගේ කලමනාකාරීත්වයත් සමග ගිවිසුම් ගත වෙලා කලාකාරිනියක් ලෙස ගෙවීමක් කරලා මට හින්දි චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න ආරාධනා ලැබුණා. ඇතරම් මේ ගීතේ මම කළේ දවස් දෙකකින් හින්දි භාෂාව සම්බන්ධයෙන් ගැටලු තිබුණ නිසා හින්දි කෝච් කෙනෙක් එක්ක භාෂාව උච්චාරණය කරන විදිය පුහුණු වුණා. දෙවැනි දවසේ ගීතේ පටිගත කිරීම කළා. මැනිකේ මගේ හිතේ ගීතය චිත්‍රපටයකට ඉල්ලුවත් ඔබට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඒ ගීතේ අයිතිය චමත් සංගීත් ටී සීරීස් එකට දුන්නා. ඒ අය ඔවුන්ගේ නිර්මාණවලට ඒක භාවිතා කරාවේ. ලෝකේ පූජිත වෙලා ඉන චරිතවලින් ඔබට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති නේද? ප්‍රවීණ සිනමානළු අමිතා බච්චන් තමයි මුලින්ම මේ ගීතයට ප්‍රතිචාරයන් දැක්වේ. ඒක තමයි මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ වගේ ජ්‍යෙෂ්ඨ කීර්තිමත් රංගන ශිල්පියෙක් රසවිඳින බව කිව්වහම ගොඩක් අය මේ ගීතය ගැන අවධානය යොමු කළා. ඒ වගේම තමයි ඔහු පසුව වැඩසටහනකදී මං ගැන කියලා තිබුණා. ඊටත් අමතරව සමාජ මාධ්‍යවල ගොඩක් කලාකරුවන් මට ප්‍රතිචාරයන් ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ බොලිවුඩ් සිනමාවේ ඉහළම තැනක ඉන්න ජැක්ලින් ෆර්නැන්ඩස් ගැන. මැනිකේ මගේ හිතේ ගීතේ මුලින්ම ඉන්දියාවේ වෛරල් වෙලා ඉන්දියාවේ හිට් එකක් වුණ ගමන් ජැක්ලින් මට කතා කරලා ඉන්දියාවට එන්න එයා උපකාර කරන්නම් කියලා කිව්වා. ඒ වගේම එයා දන්න හැඳුනුම්කම් ඔස්සේ කිසිම පැකිලීමක් නැතුව මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. යොහානිට ගල් ගහපු අයත් දැන් මල් විසි කරනවා. ඒ ගැන මොනවද ඔබ හිතන්නේ? ඒ අය මට ගල් ගැහුවා නම් මෙහෙම කළේ මං ගැන හරියට දන්නේ නැතුව වෙන්න ඇති. කොහොම වුණත් මම නින්දා ප්‍රශංසා දෙකම එකම විදිහට බාර ගන්නවා. මල් විතරක් නෙමෙයි අදටත් මට ගල් එනවා. ඒ හැමෝටම මම ආදරෙයි. ඒ හැමෝම මගේ රටේ මිනිස්සු. ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඔබට දුන්න සහයෝගය කොහොමද? ඇත්තටම මා විහෙල මට්ටමේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දන්නේ නැහැ. ඒ ඔවුන් සමාජ මාධ්‍යවල නැති නිසා වෙන්න ඇති. ඒත් ඔවුන් හැමෝටම මං ගොඩක් ගරු කරනවා. ඔවුන්ගේ කාර්ය ශ්‍රමය කැප කරපු නිසා තමයි ලංකාවේ සංගීත ක්ෂේත්‍රය මේ මට්ටමින් පවතින්නේ. ඒ වගේම භාතිය සන්තෝෂ්, උමාරා උමාරියා, රජීව් සෙබස්තියන්, සුනිල් අංකල්, පියල් පෙරේරා මේ හැමෝම මට හයියක් වෙලා මගේ පිටිපස්සෙන් හිටියා. අදටත් මේ හැමෝම මොන දෙයක් වුණත් ඕනෙම වෙලාවක කතා කළොත් මට උදව් කරනවා. සුනිල් අංකල්ව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයා විස්තර ප්‍රසංග වේදිකාවලදී මුණ ගැහුණාම දුව කොහොමද අපෙන් මොනවද වෙන්න ඕනේ කියලා අහනවා. පියල් අංකල් අදටත් මට සෑහෙන උදව් කරනවා. යොහානි කියන තරුව ඉදිරියේදී කොහාට ගමන් කරාවිද? ගායිකාවක් විදිහට කවදා හරි ප්ලැටිනම් රෙකෝඩ් එකක් ගන්න එක ඒක මගේ බලාපොරොත්තුවක්. කවදා හරි දවසක මිනිස්සු ලක්ෂයක් ඉදිරියේ වේදිකාවක ගීත ගායනා කරන එක තමයි මගේ හීනය. ඒ වගේම තමයි මම ග්ලෝබල් ආටිස්ට් කෙනෙක් විදිහට හැමෝම කියනවා. ඒත් මම තනිකරම ලංකාවේ නිෂ්පාදනයක්. ඉදිරියේදී මම මොන භාෂාවෙන් ගීත ගායනා කරත් මම ලංකාවේ කලාකාරිනියක් කියලායි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. Thank you.